ඒක වැදගත් වෙනවා. දැන් ඔය සමහර ලාවට දැන් ධර්මයක් ඉගෙනගෙන විද්‍යාපත්තක් ඉගෙනගෙන බණ කියන්න යනකොට උන්වහන්සේලාගේ දේශනා වලට ප්‍රේක්ෂක රුචිකත්වය ශ්‍රාවක රුචිකත්වය වැඩි නේ. දන්න දෙයකට ගලපලා යන්න ගියාර පහ දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් බණ කියනකොට මිනිසුන්ට හරි ප්‍රියමනාප වුණා. මොකද හස්තිය කියලා කියන්නේ අපට බොහොම සමීප අපේ ගෞරවයෙන් දකින්න බලන්න කැමති සතෙක්. ඒ සතා සම්බන්ධ කරලා උපමා අරගෙන බණ කියනකොට මිනිසුන්ට හරි දන්න දෙයකට සම්බන්ධ කරලා. ඒක බුදුරජාණන් වහන්සේ යම් යම් තැන්වලදී අහලා තියෙනවනේ නේද? දැන් අර කේසියාවට පස්සේ කේසිගෙන් හැව්වානේ කොහොමද මේ හාමුදුරුවෝ මේ ගානට සංවර කරගෙන ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනකොට බුදුරජාණන් වහන්සේ එයා දන්න දෙයක් ඇසුරින් එක තේරුම් කරලා දුන්නේ. ඔයා කොහොමද ඇතුන් හික්මවන්නේ කියලා හැව්වානේ. එහෙනම් සංහේන පරුසේන සංහ පරුසේන මරණේන. ඉතින් බුදුරජාණන් වහන්සේ එයා කියව මම සැඩ පරුසෝ හික්මවනවා. ඉස්සලා මෘදු මොලොක්ක හික්මවනවා. දැරනෝ ටිකක් සැර වෙලා හික්මවනවා. දෙක මිශ්‍ර කරලා හික්මවනවා. දැරනොත් මරලා දානවා කියලා. මගේ ආචාර්ය පරම්පරාවට අගෞරවයක් නොවේවා කියලා ඒ හස්තියා මේ අශ්වයා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාත් ඔය ක්‍රමයටම තමයි මේ අතන හික්මවලා තියෙන්නේ කියලා කිව්වා. මම මෘදු මොලොක් විදියට කරුණු කියලා මෙන්න මෙහෙමයි කියලා කියලා දෙන කුසලයේ ආනිසංස කියලා. ඊළඟට අකුසලයේ ආදීනව කියලා ඒ දරුණු දේවල් ගැන කියලා මම මේගොල්ලෝ හික්මවනවා ඒ පැත්තෙන් වළක්වා ගන්නවා. ඒ දෙක මිශ්‍ර කරලා කුසල අකුසල දෙකේ ආනිසංස ආදීනව කියලා මම විස්තර කරලා මේගොල්ලෝ හික්මවනවා. දැරනොත් මරලා දානවා කියලා කියවා. මරණ දානවා කියලා කියනකොට මෙයා පුදුම වුණා. ඊට පස්සේ සාසනේ මරලා දානවා කියලා කියන්නේ අවවාද කිරීමෙන් අත්හැරලා දානවා කියලා කියවා. එතකොට අර බුදුරජාණන් වහන්සේ ක්‍රමේ තමයි නාගසේන මහරහතන් වහන්සේත් එහෙම පිටින්ම